පයි සමස්ථාප ඇමතුමා සීමා නිර්ණයන් වලට හුඟක් මාන්සි වෙනවා ඉවර කරන්න. හැබැයි තවම එක දිස්ත්‍රික් එකක් සම්පූර්ණ ඉවර කරන්න බැරි වුණා. ඉතින් දිස්ත්‍රික් 6ක විතරයි තාම ගියේ. ඒ නිසා ස්ථිර වශයෙන්ම මේ යන විදිහට මේ අවුරුද්දේ අන්තිමටවත් මැතිවරණ තියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මේ මැතිවරණ තියන්න වෙන්නේ ලබන අවුරුද්දේම තමයි මොන තත්ත්වය ඇති වුණත්. මේ අතර ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි විනය ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. පක්ෂේ නායකයා ජනාධිපති නම් ඔහු සභාපති විය යුතුයි කියලා ව්‍යවස්ථාව වෙනස් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාණ්ඩේ. එතකොට නිකම්ම ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වුණා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජනාධිපති සභාපති වුණා. අපි හිටියා කතානායකතුමාගේ ගෙදර. ඒ ඉතාවත් හොඳින් සුහදව සිද්ධ වුණා. ඒ නිසා මේ ගැන විවේචනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දෙන්නගේම හෘදේ සාක්ෂිය කියයි මෙන්න මේ විදිහට තමයි මේක සිද්ධ වුණේ කියලා. ඒ වගේම බහුගිය අවුරුද්දෙම පක්ෂය ආරක්ෂා කරන්න ඕන නිසා තමයි කිසිම විනය පියවරක් මොකුත්ම නොගෙන කොච්චර ප්‍රශ්න ඇති වුණත් තාමත්ම සාධාරණව ඔහුගේ කාල පරිච්ඡේදයේ පක්ෂය තුල ක්‍රියා කරා. හැබැයි ඉදිරියේදී ඒ ක්‍රියාමාර්ග තදින්ම ජනාධිපතිතුමා සහ මධ්‍යම කාරක සභාව ගන්න තීන්දුව කළ තියෙනවා ඉදිරි කාලය ඇතුළත. මේ තිබු ජනාධිපතිතුමා වැරදිච්චේ තැන් උගත් තියෙනවා. එතුමා දැන්වත් වැරදි මාර්ගය යන්නේ. ඊට පස්සේ ජනාධිපතිතුමා කියන්නේ මහජනයා ඉල්ලනවලු විකල්ප පක්ෂයක් ඕනේ කියලා. කිසිම මහජනෙක් ඉල්ලන්නේ නැහැ. මහජනයාට ඕනවලා තියෙන්නේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයේ ශක්තිමත් කරගෙන ඉදිරියන මැතිවරණේ දිනන්න එක්සත් ජාතික පක්ෂ පරාදන්න. ජනාධිපතිතුමාට පළවෙනිම වැරදි තීරණයක් ගත්තේ තමයි 18 වෙනි සංශෝධන කරා. එතන තමයි එතුමාගේ දේශපාලන ජීවිතය විනාශ කළේ. මම මරණකන් ජනාධිපති හිටියේ ඉන්න ඕනේ කියලා ඒ සංශෝධන කරා. මමත් කිව්වා මේ පක්ෂේ ඉඳලා වැඩක් නැහැ කියලා. මට මොනවද කරේ? ජේෂ්ඨ ඇමතිකම දුන්නු. ඒ වගේ ජේෂ්ඨ ඇමතිකම් දීපු 10 දෙනෙක් ඉන්නු. ඒගොල්ලන්ට එපාවලා තිබුණා. තවත් උඟ දෙනෙක්ට එපාවලා තිබුණා. නිමල් සිරිපාල ඇමතිතුමා, නාවින් ඇමතිතුමා, දුමින්ද දිසානායක ඇමතිතුමා. අදවරණ පස්සේ ගෙදර යමු කියලා ඉඳන් ඉන්නකොට තමයි පොඩි අපේ राजपक्ष